ජයග්‍රහණ ඉඩෝරේ කින්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ ගැන ලොකු බලාපොරොත්තුවක් එක්ක ඉන්දියා කණ්ඩායමත් එක්ක දෙවැනි ඉක්මින් තරගය අවසන් වෙනකම් සටන් කළත් තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වේදනාත්මක පරාජයක් එක්ක තරගයේ කාසිවාසී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගනිද්දී පළවෙනි තරගයේ වගේම දෙවැනි තරගයේත් හොඳ ආරම්භයක් ගන්න මිනොත් අවිෂ්ක දෙන්නා සමත් වෙනවා වෙනදට වඩා හෙමින් පන්දුවට පහර දුන්න අවිෂ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගනිද්දී කෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුව බැරි ක්‍රීඩකෙක් බවට පත් වෙමින් ඉන්න චරිත අසලංක හොඳ ඉනිමක් ක්‍රීඩා කරලා අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වෙනවා අසලංකගේ ඉනිම වැදගත් වෙන්නේ මැදපෙළ ක්‍රීඩකයන් එක එක්කෙනා ක්‍රීඩාගාරයට යද්දී අසලංකේ කාන්තියක් ආරක්ෂා කරගෙන හොඳින් ලකුණු ලබා ගන්න සමත් වීමත් එක්ක පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේ අවසන් කරන්නාගේ කාර්ය හරියටම කරන චාමික කරුණාරත්න පිටපිට දෙවෙනි වතාවටත් නොදෙවුණු ලකුණු 44කට යන්නේ නායක දසුන්ශානකට චාමික සෙල්ලම් කරන ඉනිම් දිහා බලාගෙන ඉගෙන ගන්න අවස්ථාවක් ඉතිරි කරලා ලකුණු 277 ඉලක්කයක් හඹා යන්නේ ඉන්දියා කණ්ඩායම පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේත් වේගවත් ආරම්භයක් ලබා ගන්න උත්සාහ කළත් තරගයේ තුන්වෙනි පන්දු ආරයට වනිදු අරගෙන ඉන්න දසුන් ගන්න හොඳ තීරණයක් එක්ක ඉන්දියාවේ ආරම්භයේ වැඩි දියුණු යා නතර වෙනවා කඩුල්ලක් ගත්තත් වමත් ප්‍රතිකරුවන් දෙන්නෙක් ඉන්න අවස්ථාවේ වනිදු එක පන්දු ආරයකට සීමා කරලා නැවතත් රාජිත පන්දු යවන්න අරගෙන එන එකත් දසුන් ගත්ත හොඳ තීරණයක් විදිහට අපි දැක්කේ රාජිත විසන් කිෂන්ගේ කඩුල්ල දවා ගැනීමත් එක්ක ඊට පස්සේ ඉන්දියා කණ්ඩායමට ලොකු සම්බන්ධතා ගොඩනගා ගන්න දෙන්නේ නැතුව වනිදු දවාන් දවා ගැනීම දසුන් එක පන්දු ආරයකදී මනිෂ් දුවද්දි දවා ගැනීමත් ලක් කිරීම වගේ වේගය වෙනස් කරලා හර්දික් දවා ගැනීමත් දසුන් කළ හොඳ දේවල් ඊට පස්සේ සූරිත් කුමාර් හොඳින් පන්දුවට පහර දෙමින් ඉද්දී හොඳින් පන්දු නොයපු ලක්ෂාන් ගෙනත් ඔහු දවා ගන්න සමත් වීමත් ශ්‍රී ලංකාවේ වාසියට හේතු වුණක් ඒ කඩින්න ලබා ගැනීමත් එක්ක සඳකෙන් ගැන අනවශ්‍ය විශ්වාසයක් තියපු එක තමයි දසුන් තුනු ලොකුම වර්ධ හර්දික්ගේ ප්‍රහාරකෙක් දවා ගන්න හැකියාව තිබුණු Tamanට චා හරි ගෝනේෂ් හරි දවා ගන්න හැකියාවක් නැහැ කියලා දසුන් හිතපු එකත් හරි පුදුමයි ඒ වගේම හොඳින් පන්දු යවපු චාමික පන්දුවාර 6කින් නතර කරලා රාජිත් වගේ දවසේ අසාර්ථක ක්‍රීඩකෙක් ගැන වැඩි විශ්වාසයක් තිබපු එකත් දසුන් ගින්නුණු ලොකු වර්ධක් සාමාන්‍යයෙන් අවසන් ප්‍රතිකරුව පන්දුවට පහර දෙද්දී වේග පන්දු යවන්න පන්දු යවද්දී පන්දුව පිත්තේ හරි හැටි වදින්නේ නැතුව थर्ड मैन ෆයින් ලෙග් වලින් හතරේ පහර යන එක සාමාන්‍ය සිද්ධියක් හැබැයි ලකුණු අඩු කරලා අවසාන පන්දු ආරේ වෙනක පීඩනේ දෙන්න පුළුවන් වෙලාවක थर्ड मैन ක්‍රීඩකයා අයින් කරලා ඒ ලකුණ ගැන නොහිතා කඩුල් ලබා ගන්න දසුන් උත්සාහ කරපු එකත් තරගයේ ප්‍රතිඵලයට නරක විදිහට බලපාපු විදිහ තමයි අපි දැක්කේ කොමුණ තරගයේ ආරම්භයේ ඉඳන් සටනේ හිටපු දසුන්ගෙන් සාමාන්‍යයෙන් දකින සටන්කාමී තීරණ ඊයේ තරගයේ අවසාන පන්දු ආර 10 වෙද්දී දකින්න නොලැබුණ එක හරි පුදුමයක් 35 වෙනි පන්දු ආරේ වෙනකන් හිටපු දසුන් අවසාන පන්දු ආරේ වෙනකන් හිටියා නම් අපිට තරගාවලියේ දෙවෙනි තරගයේ දිනලා තරගාවලියේ දිනන එක ගැන හිතන්න තිබුණා මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටියේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්